ප්‍රධාන සහාය අවශ්‍යද? පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. මානව අයිතිවාසිකම් වලට තර්ජනයක් එල්ල වුණොත් GSP Plus වගේ සහනයක් අපිට අකණ්ඩව පවත්වා ගැනීමේ අර්බුදයකට ලක් වෙන්නටත් පුළුවන්. ඒ ගැන හිතලා නැද්ද? ඒක ගැන හිතලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඔබ කියන එකේ අනිත් පැත්ත වෙන්නේ. හේතුව දන්නවද? පහුගිය කාලේ අපි මේ ආණ්ඩුව බාර ගන්න කලින් 2021 යුරෝපීය සංගමයේ ලංකාවට GSP එක නතර කරන්න ඕන කියලා යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවේදී මට සංඛ්‍යාව හරියට මතක නැහැ. ඡන්ද 600 ගානක් ඒ යෝජනාවට පක්ෂව ලැබුණා. ඡන්ද 16යි ඒකට විරුද්ධව දුන්නේ. ඒ කියන්නේ ලංකාවට පක්ෂව ඡන්ද 16යි දුන්නේ. මේක නතර කරන්න එපා කියලා GSP සහනේ. නතර කරන්න ඕනේ කියලා 600කට වැඩි ගන්න ඡන්දෙ දුන්නේ. ඒ 2021. ඒකට මොකද්ද බලපෑවේ? මේ රටේ තිබුණු මේ දේශපාලන සංස්කෘතිය, මේ රටේ තිබුණු වංචා දූෂණ පිළිබඳව ඒගොල්ලන්ගේ අවධානය යොමු කරා. එතකොට 2015 අපිට කිව්වේ අපි එකඟතාවයකට ආවේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අපේ රටේ නීතියක් නැත්තටම නැති කරලා මේ රට අරාජික කරලා දානවයි කියලා නෙවෙයි ගත්තේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ තියෙන නීතිය වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිවාසිකම් රැකෙන අලුත් පනතක් ගේනවා කියලා. මේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා තමයි ජාත්‍යන්තර සංවිධානය කියන්නේ. ඒකයි කියනවා. ඉතින් අපේ අයත් කියනවනේ. ඉතින් කැබිනට් එකේ ඉඳලා අනුමත කරපු විපක්ෂ නායකතුමත් කියනවනම්, ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් කියනවනම්, ඉතින් විපක්ෂෙත් මේ ජාත්‍යන්තරෙත් ඒකම කියාවේ. කවුද මේකට උත්තර දෙන්න ඕනේ? මේකම අනුමත කරලා දැන් අඩුම ගාණි කියනවනම් 2018 ගෙනපු පනතේ ආකාරයට එහෙනම් ගේන්න කියන්නකෝ. ඒතොර මීට වැඩිය තත්වය මීට වැඩිය සැරයි.